යි බවන් සුප දවසක් කියේල දන ටති න්න අදත් පියලුත් වීඩිය කරගෙනාව තින් අත දවස අපි විශේෂෙන් කතා කරන්න බලාපොරොත්තුවෙන්නේ පෞුගේ දවසල කීපතනක්ම අපෙන් හලා තිබ්බ මේ තේවගේේ ඇටමල් ලන්න ක කියෙමෙන ත මල්පි පෙන්න්නේය හෙමන තම් බඩස්න්නයි කියන්නේ ඇයි කියපෙන් ප්‍රශ්න කීපයක් කහලා තිබ්බා ඉතින් අද දවස අප බලාපෘත්තියන කතා කරන්න ඇයි මේකට හේතුමොනුවද මේකට බලපාන හේතු කියලා එතෙක්ම තාමත්ව බ අපගේ යටිප චනලය සස්ක්‍රයි් කලා ැතිනම් සබස්ක්‍රරප කන්න කියෙ ඉල්නෙන ගම අපි අමු මොනවාද මේ කාරණා කියලා සොයා බලන්න. ඉතිං තේවගේාව හමතන්තේ ගසක ඔබ්ගේ අපට දක්නට ලබෙනවන ඇටමල් විල්ල තියෙනවන ඒ මොකක්ද කියෙන හතු කතා කරනකොට විශේෂෙන්ම අපිට ප්‍රධාන කාරණා දහයක් විතර අඳුනාගන්න පුළුව ඉතිං අපි යදවස වීඩියෝ එක තුළින් තේවගේ ටමල් එන්න බලපාන කාරණා දහයක් පිබඳ ධන යම් කරන්න බලාපරොත්තු වෙනවා. පලවෙනි කාරණය තමයි ඔබ දීර්ධ කාලීනව පොහොරල් සැපවීමක් කරලා නැත්තා තේගසේ ඇටමල් එන්න තියෙන ඉට කඩ වැඩි එමන තන් පසේතියන පෝෂි මටම නියවට්‍රෂන් ලෙල්ල අඩුවීමක් වෙලා තියෙනවන ඇටමල්ලන්න ඉඩ කඩක් තියෙනයි කියන්න ගොඩක්වෙලාවට ගස්ස හිතනවා අවස්ථාවදී තමාගේ සවයිවල් එකටට පැවැත්මට අවශ්‍ය කරන පෝෂක හිංගතාවයක් තියෙනවා කියලා ඒ සංවේදක උත්තයෝජනවීම නිසා වෙන දෙයක් තමයි ගස ඉක්මනින්ම වර්ධ අවස්ථාව ට රීපඩක්ටියව් එමනැත්තම් ප්‍රචාර අවස්ථාවම ලක්වා පරිවර්තනය වීමක් සිද්ධ වෙන. එනිසා තමයි පෝෂක හිඟවීම කාරණයක් පලවෙනි කාරණය ඇටමල් එන්න එමනම් පොර සැපයිීම කරල නැත්තන් දිගු කාලන ඇටමල් එන්න එක හේතුවා. දෙවැනි කාරණය තමයි පසේ පHචගේ ආම්ලික සීමාවට යමහෝ බස්මික සීමාවට යෑම කිය නහම නැත්තන් පසේ පH චගේ අතරයිදම ප පහයිදසම පහත් කියන නිවැරදි සීමාවෙන් නොතිබීම නිසාත් පසේ තේගස්වොල ඇටමල් ලන්න බල පෑමක් කරන්නා මොකද නිවැරදි PHචගේ නොති නැහැයි කියලා කියන්න නඇතරම ට අවශ්‍ය කරන පෝෂක ප්‍රමාණ රාගැනීමට හැකියාවක් නැතිවෙන එමනත අවශ්‍යකන පෝෂකළලගනීමට යම් බාධාකිරීමක් සිද්ධ වෙනවා එනිසා ගසේ පෝෂක මට්ම පහතවැැටීම නිසා ගොස හිතනවා එක්මනින්ම වර්ධකවස්ථාවෙන් ප්‍රචාරක අවස්ථාවට මාර්ුවවෙෙන්ෝනු කියෙලා ඇටමල්ලීම ප්‍රවර්ධනීවීමක් සිද්ධ වෙනවා. තුන්වෙෙන කාරණය තමයි පස ඉතාමත් අධිකවලෙස සෝදායාමට ලක්වෙලා තියෙනව වනං. ඒත් හේතුවක් ඇටමල් එන්න. හතරවෙනි කාරණය විදියට අබි දක්කිනවා ගොඩක් කලාවට මුල් පද්ධතිය ගිහිල්ල පස තුළතියන ගලකොහෝ එමනත් විශේෂම් ගල් පතතුරකවාගේ හමටතන් ගල් සහිතේ දම් ලබි දක්නට ලබෙන ඇටමල් ඇල්ල තින දති මුල් පද්දතිය ගලයේ සම්බන්ධවීමත් එක්කම ඇටමල්ලන හැකියයාවක් තියනවා. ඊීළඟ කාරණය තමයි මොනම්හෝ සතෙක් කියමනත්තං වේ එක් වගේ නිසා මුල්වලට හානි කරනවන හෙමනැත්තං අපි කියනවා ක්‍රප්ස් පණුවවා එමතැසී පණුවවා එමනැත්තං ව වෙනත් පණුවන්ගේ හානනි නිසා මුල් පද්ධතියට හානිවීමක් සිද්ධ වෙනවන ගස එක්මනින්ම මල් නිපදවීමේ ක්‍රියාවලියට යන ඊළඟ කාරණය තමයි විශේෂෙන් තේගස අපපි දන්න ඔබ වගකරන ප්‍රදේශයාම පහතරටන අවරුදු දෙක මාරක් තු නක්ො ගේ වෙනකොට හමන ත මැදරටනං අවුරුදු තුනනා මාර කතරක් වගේ වෙනකොට උඩරටන අවරුදු අතරක් පහක් වොගේ වෙනකොට කපාදු කීම සිද්ධ කරන එක තම අපි කියන්නේ කප්පාදු සයිකල්ලි කියලා. ඉතිං තේ ඔබේ තේගස කප්පාදු කළ ුතු කාලයේ එළඹිලා තියෙනවන ඒක පිලක්ෂනයක් විදිර දකින ඇටමල්ලනයක දැන්ග තේ වගාව කපාදු කරන්න හොන්න කාලිටඇවිල්ල කියන ක්ෂණයක් විදියටත් අපි ද අඳුනාගන්න ඇටමල් ලනයක ති බවගාවව නිසිකාලයට කප්පාදු කිරීම තුලින් ඇටමල්ලේම අලක් පවාගන්න පුළුව ඊළඟ කාරණය තමයි සමහර කලෝනවර්ග හෙමනත්තන් සහර ප්‍රබේධ තියෙනවා විශේෂයෙන්ම සාපේක් වැඩ ඇටමල් ප්‍රමාණයක් දක්නට බනි ශේෂයෙන් හරදස්කකා්ඩි ස තුන්දස්කකාන්ඩ සහර කලෝනවර්ගිට අඳුනගඩන්න පුොුවවා දෙදස්කාණන්ඩි සාපේක් ටිකක් වැඩිපුර ඇටමල් එන්න ලක්සණ දක්නට ලබෙන ඉතින් ඒ ලෝනයේ ේතුවනිසා ඒක වෙඩ පුළුවන්. ඊළග කාරණය තමයි විශේෂම් ඇටමල් එන්න බලපාන කාරණයක් තම යබ දන්නවා තේ පැළ සිටවීම සඳහන් නිවැරදි වලවල් කැපීම නිවදේශකර නොයිඉතින් අඩිය අඩි පල්සා අඩි කමාරක් විතර වගගේ ගැඹරුට වලක් අපපාගත යුතුයි ඉතින් මේ ප්‍රමාණයට වලක් කැපීමක් සිදුකු නොර පුංචි වලවල් කපා සිටවීමත් ගසියම් ප්‍රමාණයකට මුූල පදධතිය. එක්තරසීමාවකට හිරවීමට ලක්වෙන්න පුළුවන් ගිසින්ගේ නිසා එඇත්තක හේතුවක් වෙලා විදිහයට අපිට අඳනගන්න පුළුවන් ඇටමල්ලනකට ඊළංඟ කාරණය තමයි එබ දන්නවා තේ පැලයක තවන තුළ තියෙන කාලේ සාමාන්‍යයෙන් මාස දහයක් දොළහක්කෝගේ කාලයක් ටිකක් වැඩි කාලයක් තවාන තුළ තිබිච්ච පැලගෙනල්ල ඉන්ද ොත් සමාන්‍යයෙන් මාස දහයක් මාස පහළවත් දාසයක් විතර වගේ කාලයක් තවන තුළ තිබුණ පැල්ල ගෙනල්ල ඉන්දවීම තුලිනුත් බගේ මුල්පද්ධතිය වර්ධනය සීම ව මෙමනැත්තම් වකුට වීම ගෙඩි ගැසීමගේ කාරණානිසා ඔබට ඇටමල් දක්නට ලැබන්න පුළුවන්. ඊළඟ කාරණය තමයි ඔබගේ පසේ තියන තෙතමන තත්ත්ව ඉතාමත් දැඩිලෙස හල ිල් තියෙනවන හිමත පස තියන ොෝස්්ට ල්ල ඉතාමත් අඩුුවනක් ඔබගේ පතේ වගාව එමනිට පෙන්න්න නවා ටිකක් වියලි කාලවල ඇටමල්ල එන ස්භාවයක්. ට අතර අපි හඳුනාගෙන තියෙන විශේෂයෙන් ඔබගේ තේ වගාව කරන පස්සේ ටිකක් බොර ළුගතතිය වැඩීනංවියලෙන සභාවයක් දක්නටල බෙනවනම් ටිකක් මුල්ලෝට කාන්දුවීමනට මුළු ගමන් කිරීම ටික බාධ සහිත වගේ තියෙනවන එවැනි පස්වලත් එවැනි වගාවල් වලත් විශේෂයෙන් අපි දැකළ තියෙනවා ඇටෑමල් ඇවිල්ල තියනෙන. අවශාන වසයෙන් අපටි කියන්න පුළුවන් සමහර වෙලාවට උඩරටවයා සහ පාතරට වයාගේ වැනි වේයන්ගේ හානි නිසා සමහර් වෙලාවට අපිට දක්නටල බෙනවා තේවගේාවේ සමහරවස්ථාවර නොලද ඇටමල්ල ල්ල තියෙනවා ඉතිං ඇටමල් ඒම හෙමනතන් ඒක එක්තරා හොඳ දෙයක්නෙවේ සුදුසුැ ඔතේ වගේටමල් ඇවිලතිෙනවන විශේෂයෙන්ම ඔගේ අස්වයන්නේ යම් කිසි ප්‍රමාණයකට අඩුවීමක් දක්නටල බෙනවා හිතන්නඔ වර්ධකවස්ථාවේ සිට ප්‍රජන අවස්ථාවට මාරුවෙන්වා කියලා කිය විශේෂේම අසේ වර්ධනය සීමමාවීමක් සිද් ව ෙනයිඉති ඔබ ඉඩමට ියාට පස සලකළ බලන්න මම මේ සඳහන් කරපු කාරණ දහය දොලා ඇතුළත කුමන හේතුවක් නිසාද මේ ඇයටමල් ඇවිල්ල තියෙන්න්නේ කියන සලකළ බලලා ඒ කාරණා නිෙවැරද කිරීමක් ලක්කර ගැනීම තුළින්. ඔබට පුොළුවන් ඔබගේ ඉද මේ එෙමන තාභි තේ වගාවේ. लाලාපුृත්ව ෙන ස්වන්න බා ගंड තින් මෙම කාරना පිළිබඳ तेේगोිය किදදිියයට හමනතන් ේ ව්‍යා පර एक විදියට අවධාන යම් කරන්න කියන ගම අප අදට නව න ඔබට सुබභ දवसा.